ඔයාට ලයිෆ් එකේ මොකක්ද කරන්න ඕනේ? ඔයා මොනා වෙනුවෙන්ද වැඩ කරන්නේ? මම බිස්නස් දෙකක් විතර කරනවා. ඔන්ලයින් බිස්නස් එකකුත් කරනවා, part time job එකකුත් කරනවා. ජිම් එකටත් යනවා, ස්ටොක් මාකට් එකෙත් ඉන්වෙස්ට් කරනවා, ඩිග්‍රී එකකුත් කරනවා, පොඩ්ඩක් පොතකුත් කියවනවා, සෙල්ලම් කරනවා, ගොඩක් දේවල් කරනවා. ලිස්ට් එකක්ම ගියොනේ ඇතිනේ. මොකද්ද මේ කියපු දේවල් වල තියෙන ප්‍රශ්නේ? ඔයා වැඩ 1000කට විතර ફોકસ කරන්න යනවා. වැඩ 1000කට විතර. අපි සුපර් හීරෝස්ලා නෙවෙයිනේ. එතකොට වැඩ 1000කට ફોકસ කරන එකේ මොනවාද තියෙන අවාසිය? ඔයා හැමදේම කරන්න යන එකෙන් කරන හැමදේකින්ම ඔයා ඇවරේජ් කෙනෙක් බවට විතරයි පත් වෙන්නේ. ඒ වගේම ඔයා වැඩ ගොඩක් කරන නිසා එක වැඩකින් අනිත් වැඩකට shift වෙනවා. තව වැඩකින් අනිත් වැඩකට shift වෙනවා. මේ විදිහට shift වෙන එකෙන් ඔයා ගොඩක් time එක waste කරනවා. ඔයාගේ failure rates වැඩි. ඔයාට deadlines meet කරන්න අමාරු. ඔයා depress වෙනවා. ඔයාගේ නම මිනිස්සුන්ට අමතක තියෙනවා. දැන් ඔයාට එක දෙයක් කරලා ඒකෙන් වැඩක් බවට පත් වෙලා සමාජයට දෙන වටිනාකමට වඩා ඔයා දේවල් ගොඩක් කරාම කොයි දෙයකටද ඔයාගේ නම මතක තියාගන්න ඕනේ. ඒකත් මිනිස්සුන්ට කරන්න බෑ. ඉතින් පැය 24යි තියෙන්නේ. මොකද්ද මම මේකට කරන්නේ? මොකක්ද පොත? The one thing කියන පොත. එක දෙයක් හරියට කරලා ඒකෙන් වැඩක් වෙලා සාර්ථක වෙන්නේ කොහමද? එක දෙයක් විතරක් හරියට කරලා සාර්ථක වෙන එක අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔයාගේ finance, relationship, business, personal life, spiritual life, physical life මේ ඕනම දෙයකට එක දෙයක් විතරක් මේ හැම අංශයකින්ම එක දෙයකට විතරක් ફોકસ කරලා සාර්ථක වෙන්නේ කොහමද? ඒක කරන්නේ කොහමද? මොකක්ද ඒකේ වැදගත්කම? මේ හැම දෙයක්ම මේ the one thing watch a book read එකෙන් ඔයාට දැනගන්න පුළුවන්. Lesson number 1. Domino's effect එක. මොනවාද? දැන් මේ වීඩියෝ එක මේ වගේ වීඩියෝ එකක් කොයි හරි තැනකව social media එකේ දැකලා ඇති. ඔයා එක ඩොමිනෝ එකක් වටනවා. ඒක ඉස්සරහා තියෙන හැම දෙයක්ම වටගෙන ගිහිලා ඔක්කොම පෙරලෙනවා අන්තිමට. දැන් මේකේ තියෙන මොකද්ද මේකේ අදහස? අර්ථය මොකක්ද? මේගොල්ලෝ කියන විදිහට පිටිපස්සේ තියෙන ඩොමිනෝ එකකට පුළුවන් ඉස්සරහා තියෙන ඩොමිනෝ එකක් පෙරලන්න. හැබැයි ඕක නෙමෙයි. ඉස්සරහා තියෙන ඩොමිනෝ එක පිටිපස්සේකට වඩා 1.5 ගුණයක් ලොකු උනත් යාට ඒක වටන්න පුළුවන්. 1.5 ගුණයක් වෙනින් වටන්න පුළුවන්. ඔව්. ඔයා පටන් ගන්නේ පොඩි ඩොමිනෝ එකකින් වෙන්න පුළුවන්. මෙහෙම පොඩි ඩොමිනෝ එකක් වටන. 2300 වෙනි ඩොමිනෝ එකේදී ඔයාට පුළුවන් Eiffel Tower එක වටන්න. 5600 වෙනි ඩොමිනෝ එකේදී ඔයාට පුළුවන් Everest කඳ වටන්න. 11000 වෙනි ඩොමිනෝ එකේදී ඔයාට පුළුවන් හඳට යන්න. මොකක්ද අදහස මේකේ? ඔයා එක දෙයකට විතරක් ફોકસ කරොත් ඒක කාලය තිස්සේ කරගෙන යනකොට ඔයාගේ මොමන්ටම් එක, ඔයාගේ ගම්‍යතාවය වැඩි වෙනවා. ඒ ගම්‍යතාවයට පුළුවන් රටක් රාජ්‍යයක් උනත් පෙරලන්න. Power of one thing. මේ නිසානේ බෲස් ලී කියන්නේ shots 1000ක් එකපාර ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට මම බය නැහැ. හැබැයි එකම shot එක 1000 වතාවක් ප්‍රැක්ටිස් කරපු කෙනෙක් ඉන්නවානේ, එයා භයානකයි. Lesson number 2. The one thing. ඔයා ස්ටුඩන්ට් කෙනෙක්, බිස්නස් එකක් කරන කෙනෙක්, ඇත්ලීට් කෙනෙක්, ගායකයෙක්, මොනා හරි අංශයක ඉන්න කෙනෙක්. මේ ඕනම අංශයක ඉන්න කෙනෙක් විදියට අදාළ අංශයේ එක දෙයකට ඔයා ફોકસ කරනවා නම් ඔයාව පරද්දන්න කාටවත් බෑ. ඔයා ඒ කැටගරි එකේ වැඩ බවට පත් වෙනවා. උදාහරණයකට මොකක්ද Google එකේ one thing එක? Search. මොකක්ද Starbucks එකේ one thing එක? Coffee. මොකක්ද KFC එකේ one thing එක? Chicken. මොකක්ද Michael Phelps ගේ one thing එක? අපි ළඟදි කරපු motivational video එක. Swimming. මොකක්ද Mike Tyson ගේ one thing එක? Boxing. මම ක්‍රිකට් උත් ගන්නවා, මම රෙස්ලිං උත් කරනවා, මම ෆුට්බෝල් උත් කරනවා, ඔක්කොම කරනවා. ක්‍රිකට් උත් ගහන්න ඕනේ. නෑ නෑ. One thing එක දෙයයි. Google එකෙන් කියුවනේ මම search engine එක උත් වෙනවා, මම product එක sell කරනවා, මම BIM එක උත් වෙනවා. නෑ නෑ. One thing. Power of one thing. උදාහරණයකට Simplebooks අපේ channel එකේ content බලන සමහර කට්ටිය අපිට feedback විදිහට දෙනවා. ඔකලගේ channel එකේ content එක මාර quality එකට තියෙනවා. තේරෙනවා. ඇයි ඔයගලන්ට මේක ඉංග්‍රීසි වලින් උත් කරන්න පුළුවන්. ඔයගලන්ගේ views වැඩි කරන්න පුළුවන්, channel එකේ reach එක වැඩි කරන්න පුළුවන් කියලා. ඔව් ඇත්ත. දැන් channel එකේ තියෙන quality එක නිසා ඔයගොල්ලෝ එහෙම feedback එකක් දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ලංකාවේ සිංහල භාෂාව කතා කරන කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙක්ට, අනාගත ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න කෙනෙක්ට මේ දැනුම කොයින්ද ලැබෙන්නේ? කවුද මේක කියලා දෙන්නේ? සිංහලේ මේ දැනුම කොයිද තියෙන්නේ? ඒකත් quality එකට කවුද කියලා දෙන්නේ? එහෙම කෙනෙක් නැහැ. එතකොට Simplebooks එකේ one thing එක උනේ සිංහලෙන් මේ දැනුම බෙදා හරින්න. බිස්නස් එකක් කරන කෙනෙක්ට, පොඩි බිස්නස් එකක්, ලොකු බිස්නස් එකකට පත් කරන්න,
විවසායකෙක් වෙන්න හින දකින්න කෙනෙක්ව විවසායක බවට පත් කරන්න මේ දැනුම සිංහලෙන් ලබා දෙන්න. එතකොට කොළඹ විතරක් නෙවෙයි උතුර දකුණ නැගෙනහිර වයඹ හැම තැනම ලංකාව පුරා ඉන මිනිසුන්ට මේ දැනුමට ඇක්සස් එක ලැබෙනවා. Simplebooks channel එකේ one thing එක ඕක තමයි. උදාහරණයකට Bill Gates college යන කාලේ ඉඳන්ම එයාගේ passion එක තිබ්බේ computers වලට. Paul Allen කියලා එක පුද්ගලයෙක්ව ගෙනාව business එකේ partner කෙනෙක් විදියට. Robert කියලා කෙනෙක්ව එක පුද්ගලයෙක්ව දාලා computer එක computer එකට codes ලිව්වා. Microsoft එකේ one thing එක උනේ මොකක්ද? හැම ගෙදරකම desk එක උඩ computer එකක් තියෙන්න ඕනේ. මේ one thing එක වැඩියෙන් යා වැඩ කරපු නිසා තමයි Bill Gates අවුරුදු 15ක් නොකඩවා එක දිගට ලෝකේ ධනවත්ම පුද්ගලයා කියන නම maintain කරගෙන හිටියේ. පස්සේ business එකෙන් retire වුණාට පස්සේ Bill Gates යාගේ Gates Foundation එකෙන් මොනාද යාට කරන්න ඕනේ? වැඩි පහසුකම් නැති තැන්වල සෞඛ්‍ය පහසුකම් වැඩි කරන්න ඕන කමට foundation එක පටන් ගත්තා. බලන්න එතනත් one thing හැමදේම foundation එක කරන්න යන්නේ නැහැ. සෞඛ්‍ය පහසුකම් නැත්තම් ඒව වැඩි දියුණු කරනවා. එච්චරයි. One thing. Lesson number 3. වැරදි මතවාද පහක්. දැන් මේ පොත කියනවා ඔයාට මේ the one thing පොත කියන දේවල් කරන්න බෑ. වැරදි මත ටිකක් මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා. ඒ වැරදි මත ටික ඔයාගේ ඔළුවේ තියෙනවනේ මේ පොත කියන දේවල් කරන්න අමාරුයි. මේ ටිකව දැනගන්න ඕනේ. එතකොට තමයි මේකේ තියෙන දේවල් උනත් ඔයාට follow කරන්න ලේසි වෙන්නේ. මොනාද මේ වැරදි මතවාද පහ? පළවෙනි වැරදි මතය හැමදේම එක හා සමානව වැදගත්. Example. ඔයාට to do list එකක් තියෙනවා. ඒකේ තියෙනවා සමන්ට කෝල් කරන්න. දැන් සමන්ට කෝල් කරන එක තප්පර 20ක් යන්නේ. එහෙම එයාට කෝල් කරා කියලා ඔයාගේ ලොකු performance වැඩිවීමක්, return එක වැඩිවීමක්, progression එක වැඩිවීමක්, ඔයාගේ success එක වැඩි. එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් මොකටද ඒක to do list එකේ දාන්නේ? හැමදේම එක හා සමානව වැදගත් නැහැ. To do list එකට දාපු බලියට හැමදේටම එක හා සමාන වැදගත්කමක් ඉන්නේ නැහැ. ඔයා ළඟ තියෙන්න ඕනේ to do list එකක් නෙමෙයි, success list එකක්. ඒ නිසා හැමදේම ලිව්වට කමක් නැහැ. හැබැයි 80-20 න්‍යාය පිළිපදින්න. ලෝකේ ධනයෙන් 80%ක්ම උපයන්නේ 20%ක් ගුණා ප්‍රමාණයක්. ඔයා එළියට යන හැම වාරයකින්ම 80%ක්ම වදින්නේ අර 20%ක් වගේ හැමදාම වදි නැදුම් ටික තමයි. පාරේ ට්‍රැෆික් ගත්තොත් 80%ක් වාහන යන්නේ 20%ක් වගේ එකම පාරවල් වලින්. ඔයාගේ ක්ලයන්ට්ස් ළඟෙන් 20%ක් තමයි ඔයාට 80%ක ආදායම ගෙන්නේ. ඒ නිසා ඔයාට කරන්න ඕන දේවල් වලින් වැඩිපුරම සක්සස් එකට බලපාන දේවල් මොනවාද? ඒව මුලින් කරන්න. ඒකෙනුත් අර වන් තින් එකක් ඔයාට දෙනවා නම් මේක කරොත් ගොඩ, මේක කරොත් හරියටම හරි, මේක කරොත් පර්ෆෙක්ට්. ඒ වන් තින් එකට ෆුල් ફોකස් එක දෙන්න. මොකද මැජිකල් ස්ටේට්මන්ට් එක තමයි මොකක්ද මට කරන්න පුළුවන් වන් තින් එක. ඒ වන් තින් එක කරොත් එක්ක මට අනිත් දේවල් සහ මුලින්ම කරන්න අවශ්‍ය නැහැ. නැත්තම් මට කරන්න ඕන දේවල් ටික අඩු වෙනවා. ඒ වන් තින් එක අඳුරගන්න. දෙවනි වැරදි මතය মালටි ටාස්කින්. එකපාරම වැඩ ගොඩක් කරන්න ඕනේ. ඒක බෑ. එකපාර වැඩ ගොඩක් කරන්න ඕනේ. මේ පොතේ ඕනතරම් රිසර්ච් පේපර්ස්, රිසර්ච් එක්සැම්පල්ස් ඕනතරම් තියෙනවා. মালටි ටාස්කින් කියන්නේ ඔයාගේ කාර්යක්ෂමතාවය අඩු කරන වැඩක්. වන් තින් එකව අනුගමනය කරනවා නම් මේ মালටි ටාස්කින් කියන එකව සහ මුලින්ම ඔලුවෙන් අයින් කරන්න ඕනේ. තුන්වෙනි වැරදි මතය තමයි ඔයාට will power එකක් තියෙනවා නම් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. will power එකක් තියෙනවා නම් ඔයාට way එකක් හොයාගන්න පුළුවන්. වැරදි. මේ පොත කියන්නේ will power එක කියන්නේ බැටරි එකක් වගේ. බැටරි එක අඩු වැඩි වෙන විදියට ඔයාගේ will power එකත් වෙන. Example. ඔයා උදේ දවස පටන් ගන්නෙම වැඩිය වැදගත් නැති දේවල් 100ක් කරලා. ඔයාගේ will power එක අඩු වෙනවා. ඔයාට ඕන කරන one thing එක කරන්න යනකොට ඒ will power එක නැහැ. will power එක තිබ්බොත් ඕන දෙයක් කරන්න පුළුවන් කියන මතය වැරදි කියන්නේ ඔන්න ඕක නිසා තමයි. මේ නිසා තමයි මේ පොත suggest කරන්නේ to do list එකක් තියන්න එපා, success list එකක් තියන්න. ඒකෙනුත් 80-20 න්‍යාය දෙන්න කියන්නේ ඒ නිසා තමයි. ඔයා 80-20 න්‍යාය පිළිපදිනවා නම් ඔයාගේ will power එක වැඩිපුර දෙන්න ඕනේ කොතනටද කියලා ඔයා දන්නවා. හතරවෙනි වැරදි මතය තමයි life එකේ balance එකක් තියෙන්න ඕනේ. හැමදේම life එකේ balance එකක් තියෙන්න ඕනේ. මේ පොත නෑ ඒක වැරදි කියන. ඇයි එහෙම කියන්නේ? හේතුවක් තියෙනවා. දැන් මේ ලයිෆ් එක බැලන්ස් වෙන්න ඕන කියන තර්කය මුලින් ආවේ 1980 ගණන්වල. ඇයි ඒ? 1980 ගණන්වල කාන්තාවන් එහෙම රස්සාවක් කරන්න යනකොට ඒගොල්ලන්ට අවශ්‍ය වුණා රස්සාවයි ඒගොල්ලන්ගේ ෆැමිලි එකයි බැලන්ස් කරන්න. ඇක්සස් එකක් නැහැ. පස්සේ 1990 ගණන්වල පිරිමි කට්ටියටත් මේ බැලන්ස් කිරීම අවශ්‍ය වුණා. හැබැයි 2000න් පස්සේ හැමදේම වෙනස් වුණා. 2000න් පස්සේ ටෙක්නොලොජි ගාව, සෝෂල් මීඩියා කරලියට ආවා.
දැන් ඔයා කොහේ හිටියත් වෙන රටක හිටියත් වෙන කොනක හිටියත් වෙන මහද්වීපයක හිටියත් ටෙක්නොලොජි එකෙන් ඕනම වෙලාවට වට ඇක්සස් වෙන්න පුළුවන් ඕනම දෙනකට ඔයාගේ ෆැමිලි එකට ඕනම දෙයකට ඇක්සස් වෙන්න පුළුවන් ඒතර මේ පොත කියනවා දැන් ප්‍රශ්නේ බැලන්ස් එක නෙවෙයි දැන් ප්‍රශ්නේ ඔයා ෆැමිලි එකත් එක්ක ඉන්නකොට ෆැමිලි එකත් එක්ක ඉන්න ඔයා බිස්නස් එකේ ඉන්නකොට බිස්නස් එකත් එක්ක ඉන්න රස්සාවෙ ඉන්නකොට රස්සාවෙත් එක්ක ඉන්න ඒ මොහොතේ ඉන්නක තමයි දැන් ප්‍රශ්නේ මොකද ඔයාගේ වන්තිංග එකේ ඔයා නියලිලා ඉන්නකොට ඔයාට ඕන වෙලාවකට ඇක්සස් වෙන්න පුළුවන් ඔයාගේ ෆැමිලි එකට දැන් ප්‍රශ්නේ ඒ මොහොතේ ඉන්න එක වැරදි මතේ අංක පහ ලොකුවට හිතන්න එපා ලොකුවට හිතන්න එපා පිස් ඇයි වචෝ ලොකුවට හිතන්නේ හිතන්න ඕනේ තමයි පොඩ්ඩක් සාධාරණ විදිහට හිතන්න JK Rowling's මට හැරි පොට කතා මාලාවේ පොත් හතක් ලියන්න ඩ්‍රීම් එකක් තියෙනවා පළවෙනි පොතවත් ලියන්න කලින් ඈ ලොකුවට හිතුවේ ඒකෙන් තමයි මොටිවේෂන් එක ආවේ මේ වැරදි මතයක් තියෙනවා අර වන් තින් එක දෙයකට ફોකස් කරලා ඒකෙන් වැඩෙක් වෙන්න යනකොට ඔච්චර ලොකුවටයි හිතන්නේ ඔය වැරදි මතෙත් මිනිස්සු අතර තියෙනවා ලෙසන් අංක 4 මොකක්ද ඔයාගේ වන් තින් එක ඔයාගේ වන් තින් එක වෙනුවෙන් වැඩ කරන්න කලින් ප්‍රශ්න දෙකකට වා උත්තර දෙන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද මගේ අරමුණ මොකක්ද මගේ පර්පස් එක මොනා වෙනුවෙන්ද මං වැඩ කරන්න ඕනේ මේ පොත කියනවා මේ ප්‍රශ්නෙට වා උත්තර හොයනකොට මේක වැදගත් ප්‍රශ්නයක් සරල ප්‍රශ්නයක් වුණාට මහා වැදගත් ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙට උත්තර හොයනකොට පියවර තුනක දෙයක් වාට කරන්න පුළුවන් පළවෙනි පියවරදී වා බලන්න මොකක්ද මට තියෙන පැෂන් එක අර අමාරුවක් කියලා කියන්නේ අපේ භාෂාවෙන් මොකක්ද වාට කරන්න ඕනේ මම ග්‍රැෆික් ඩිසයිනින් වලට පැෂන් එක තියෙනවා ෆිල්ම් ඩිරෙක්ෂන් වලට පැෂන් එක තියෙනවා මට සින්දු කියන පැෂන් එක තියෙනවා මට අකවුන්ට්ස් වලට පැෂන් එක තියෙනවා මට මාකටිං වලට පැෂන් එක තියෙනවා මට උගන්වන්න පැෂන් එක තියෙනවා මට වගා කරන්න පැෂන් එක තියෙනවා මට දුවන්න පැෂන් එක තියෙනවා කොතනද ඔයාගේ පැෂන් එක තියෙන්නේ ඔක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක වැදගත් වෙනස්ම ඇන්ගල් එකක් දෙවෙනි ස්ටෙප් එකද බලන්න මට වැඩියෙන්ම පැෂන් එක තියෙන අවුට්කම් එක රිසල්ට් එක මොකක්ද එක්සැම්පල් මම කැමති ලෝකේ මේ විදියට වෙනස් වෙනවාට මම මාර ආසයි මේ විදියට බලන්න. අර මිනිස්සු ගොඩාක් දුක් විඳින. මම ආසයි මේගොල්ලන්ගේ ජීවිතේ මේ විදියට වෙනස් වෙනවාට. මම කැමති මේ විදියට මේ සිස්ටම් එක තියෙන්නේ නැතුව මේ විදියට වෙනස් වෙනවාට. මම කැමති මිනිස්සුන්ගේ ගෙවල් වල මේ දේ තියෙනවාට. අර මොනා හරි ලයිෆ් එක වෙනස් වෙන අවුට්කම් එකක් අර රිසල්ට් එකක් මේ විදියට ලෝකෙ තිබ්බනම් මේ විදියට මේක වෙනස් වුණා නම් අර ඒ වගේ පැෂන් එකක්. තුන්වෙනි ස්ටෙප් එකේදී ඔයා කැමති පැෂන් එකක් තියෙනවා. ඔයා දකින්න කැමති අවුට්කම් එක. ඒ අවුට්කම් එකක් විදිහට දකින්න කැමති පැෂන් එකක් තියෙනවා. මේ දෙක එකතු කරලා රියැලිටි එකක් බවට පත්කරන්න මොකක්ද ඔයාට කරන්න පුළුවන් වන් තින් එක. ඒ වන් තින් එක වෙනුවෙන් වැඩ කරන්නේ. ඒක තමයි ඔයාගේ වන් තින් එක. දැන් Spotify කේස් ස්ටඩි එක ගන්නකො. අපි කලින් කරපු වීඩියෝ එක. දැන් Spotify එකේ ෆවුන්ඩර් එයාට තිබ්බ පැෂන් එක මොකද්ද? කෝඩින්ග්, ටෙක්නොලොජි, සොෆ්ට්වෙයා. මේක එයාගේ ලෝකේ. එයාගේ පැෂන් එක. දවස පුරා වුණත් එයාට කෝඩින් කරන්න පුළුවන්, මේ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. එයාගේ පැෂන් එක, එයාගේ ස්කිල් එක. එයා දකින්න කැමති වුණු අවුට්කම් එක මොකද්ද? එයාගේ පැෂන් එක. ලෝකේ කොයි විදිහට වෙනස් වෙනාට එයා කැමති වුණේ? මට සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඩවුන්ලෝඩ් එක ඔබලා බලන් ඉන්න ඕනේ. මම ඩවුන්ලෝඩ් ඔබලා බ්‍රෙක්ෆාස්ට් කරනවා. ඒක ඩවුන්ලෝඩ් වෙනකම්. කරදරයක්. සින්දුව අහන්න බෑ, කැමති සින්දුවක් අහන්න බෑ, ෂණිකව අහන්න බෑ. ලෝකේ වෙනස් වුණා නම් අපි කැමති සින්දුව මිලි තප්පර ගානකින් අපිට අහන්න බල ක්ලික් කරපු ගමන් ෂණික ප්ලේ වෙනවා. ඒ වගේ ලෝකයක් බාඩ මේකපත් වෙනවා තියාගේ පැෂන් එක. එයාගේ පැෂන් එක තිබ්බේ සොෆ්ට්වෙයා කෝඩින්ග්, එයාගේ අවුට්කම් එක එයා බලාපොරොත්තුනේ මේ වගේ රිසල්ට් එක. දෙක එකට කම්බයින් කරා. මොකක්ද එයාගේ වන් තින් එක උනේ? ලෝකේ පළවෙනි සහ හොඳම පළවෙනි කෙසේ වෙතත් හොඳම මියුසික් ස්ට්‍රීමින්ග් ප්ලැට්ෆෝම් එක මගේ වන් තින් එක වෙනුවෙන් මම වැඩ කරනවා. රයිට්. ඊළඟ ප්‍රශ්නේ ප්‍රයොරිටි එක වැදගත්කම හරි දැන් මම දන්නවා මගේ වන්තිං එක මේක මේක තමයි මගේ වන්තිං එක මේක වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ දැන් මම කොහොමද මේකට වැදගත්කමක් දීලා මේක ඉෂ්ට කරගන්නේ මේ පොත කියනවා ඔයාගේ වන්තිං එක ඔළුවේ තියාගෙන ඒක අරමුණු කරගෙන පොඩි පොඩි ફોකස් කරලා පොඩි පොඩි ස්ටෙප්ස් ගන්න ඒ වන්තිං එක වෙනුයි සම්ඩේ ගෝල් එකක් තියාගන්න කවදා හරි මම මේ ගෝල් එක achieve කරනවා 5 year goal එකක් තියාගන්න 1 year goal එකක් තියාගන්න monthly goal එකක් තියාගන්න weekly goal එකක් තියාගන්න daily goal එකක් තියාගන්න right now goal එකක් තියාගන්න මේ මොහොතේ මම මොනවද කරන්න ඕනේ someday goal එක achieve කරගන්න right වැදගත් මාර වටිනාකමක් තියෙන වචබුක් වීඩියෝ එක මේ කතා කරපු දේවල් අපි පොඩි summary එකකින් බලමු පළවෙනි එක dominoes effect එක පොඩි domino එකකින් start කරාට ඒත් ඕක කාලයක් කරගෙන යනකොට කරගෙන යනකොට Eiffel Tower එක උනත් ඔයාලට පෙරලන්න පුළුවන්. ඒ ගම්මෙතාවයට. ඒ one thing එකේ power එකට. ඊළඟට the one thing. ආයතන සහ මිනිසු ගත්තම විශේෂයෙන් අති ප්‍රබල අතිසාර්ථක ආයතන සහ මිනිසු ගත්තම මේ හැමෝම එක දෙයකට විතරයි focus කරේ. Google නම් search.
Microsoft නම් computers, Michael Phelps නම් swimming, Simple Books නම් entrepreneurship, Spotify නම් music එක දෙය. ඊළඟට වැරදි මත පහක්. පළවෙනි වැරදි මතය හැමදේම එක හා සමානව වැදගත් කියලා හිතන එක. දෙවෙනි වැරදි මතය multitasking කරන්න යන එක. තුන්වෙනි වැරදි මතය ඕන එකකට ඔයාගේ will power එකකින් විසඳන්න පුළුවන්. හතරවෙනි වැරදි මතය balanced life එකක් වෙනුවෙන් වැඩ කරන්න. පස්වෙනි වැරදි මතය ලොකුවට හිතන්න යන්න එපා. ඊළඟට one thing එක ගැන හොයනකොට අනිවාර්යෙන් ඔයා ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද ඔයාගේ අරමුණ? ඔයාගේ purpose එක මොකක්ද? දැන් මේකට උත්තර හොයනකොට steps තුනක් දුන්නා. පළවෙනි step එකේදී මොකක්ද ඔයාට වැඩිපුරම passion එක තියෙන දේවල්? ඒ ටික ලියාගන්න. දෙවෙනි step එකේදී ඔයාට වැඩිම passion එක තියෙන outcome ප්‍රතිඵල මොකක්ද? ඔයා ලෝකේ වෙනස් වෙනවා විදියට දකින්න කැමති කොයි විදියටද? ඒ ටික ලියන්න. තුන්වෙනි ස්ටෙප් එකේදී ඔයාගේ පැෂන් එක සහ ලෝකේ වෙනස් වෙන විදිය විදියට ඔයා දකින්න කැමති දේවල් එකට කම්බයින් කරාම ඒ දේ රියැලිටියක් බවට පත්කරන්ඩ ඔයාට මොනවද කරන්න පුළුවන් එක දේ ඒක තෝරගන්න. දෙවෙනි ප්‍රශ්නේ වැදගත්කම ප්‍රයොරිටි එක. ඔයාගේ වන් තින් එකක් දැන් ඔයාට දන්නවා කොහොමද මේක කරන්නේ. මේක කරනකොට මේ පොත කියන්නේ වන් තින් එක ඔළුවේ තියාගෙන ටාගට් එකේ තියාගෙන පොඩි පොඩි ෆෝකස් විදියට පොඩි පොඩි ස්ටෙප්ස් ගන්න. ඔයාට සම්ඩේ ගෝල් එකක් තියෙන ඕනේ, 5 year ගෝල් එකක් තියෙන ඕනේ, 1 year ගෝල් එකක් තියෙන ඕනේ, 1 month ගෝල් එකක් තියෙන ඕනේ, weekly ගෝල් එකක් තියෙන ඕනේ, daily ගෝල් එකක් තියෙන ඕනේ. Right now ගෝල් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. Right. වැඩ 1000ක් විතර කරන්නේ නැතුව එක දෙයක් විතරක් හරියට කරලා ඒකෙන් වැඩෙක් වෙන එකේ වාසි මොනවාද? ඇයි ඔයා එහෙම කරන්න ඕනේ? මේ කතන්දරේ ඔයාට පැහැදිලි. අනිවාර්යයෙන්ම වැදගත්කමක් තියෙන්න ඕනේ. මේ දැනුම සිංහලෙන් ඔයාට හොයාගන්න බෑ. ඒ නිසා තමයි මේ වචබුක් ගිරිස් කරන්නේ. පුළුවන් හැමෝටම ෂෙයා කරන්න. හැමදාම කියනවා. පුළුවන් හැමෝටම ෂෙයා කරන්න. ඕක තමයි සිම්පල් බුක්ස් අපේ channel එකට ඔයාට කරන්න පුළුවන් ලොකුම උදව්ව. ඊළඟ වචබුක් වලට ඔප්ෂන් දෙකක් ලබා දෙන්න. පළවෙනි එක ගැරි වීගේ ක්‍රෂින් ඉට් කියන පොත. ඔයාගේ පැෂන් එක තියෙන දෙයක් බිස්නස් එකක් විදිහට කරන්නේ කොහොමද? අංක දෙක. Developing the leader within you. ඔයා තුල ඉන්න නායකයව බිල්ඩ් අප් කරන්නේ කොහොමද? ලීඩර්ෂිප් සම්බන්ධයෙන් පොතක් comment number 1, number 2 කැමති එක comment කරන්න. මේ දාන හැම වචබුක් වීඩියෝ එකක්ම වට බලන්න පුළුවන් වෙන්නේ Simple Books අපේ channel එක subscribe විතරයි. Subscribe කරනවාට අමතරව මොකද කරන්න ඕනේ? Bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවෙලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා Shopbook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක. ෆෝන් එකකින් access විය හැකි English, Tamil, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක. Customers ලව app එකට add කරලා automated payment reminders යවන්න. ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න. ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න. Supplier reports ශනිකව යවන්න. ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම Shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්නා.